හයි බුවන්, මේ ඔටෝ හබ්. හොන්ඩ වෙසල්ලෙන් පටන් ගත්ත මිනි SUV ට්‍රෙන්ඩ් එක අද වෙනකොට පුළුල් පරාසයක විහිදිලා විවිධ සමාගම් වලින් විවිධ ඔප්ෂන් විවිධ ඩිසයින් එක්ක මිනි SUVs මාදිලි විශාල ප්‍රමාණයක් මේ වෙනකොට වෙළඳපළට නිකුත් කරලා තියෙනවා. ඕගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙන ජපාන් සමාගමෙන් නිෂ්පාදනය කරපු මිනි SUV එකක් නම් ඒ වෙනුවෙන් මං කලින් කිව්ව හොන්ඩ වෙසල් එක, ඒ වගේම ටොයෝටා CHR එක, ඒ වගේම Mitsubishi Eclipse, Outland වගේ විසඳුම් ගොඩක් තියෙනවා. වගේම ඕගොල්ලෝ යුරෝපියන්, ජර්මන් වගේ හයි එන්ඩ් එකේ තියෙන වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් ඒ වගේ මිනි SUV එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් Mercedes Benz GLA 180, GLA 220, BMW X1, X2, ඒ වගේම Audi Q2 වගේ ගොඩක් ලොකු පරාසයක වාහන, එහෙම නැත්නම් මිනි SUVs ගොඩක් ඕගලන්ට මේ වෙනකොට එළඳපොළේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ දෙවෙනිට කියපු හයි එන්ඩ් එකේ ලිස්ට් එකේ ලංකාවේ මෙතසල ජනප්‍රිය වාහනයක් වෙච්ච Audi Q2 එක කොහොමද කියලා අද වීඩියෝ එකෙන් කතා කරමු. මේ Audi Q2 2018. Jack it up. ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන වාහනයක් නෙවෙයි. සාමාන්‍ය මේක මැනුෆැක්චර් කරන්න පටන් ගන්න 2016 ඉඳන්, ඒ කියන්නේ 2016 ජිනීවා මෝටර් ෂෝ එකේ තමයි මේක මාකට් එකට දාන්නේ. කොහොම හරි මේක අද වෙනකන් ඇවිල්ලා තිනේ. ඒ වගේම මේකේ ලංකාවේ දල වශයෙන් මේකේ මොඩල්ස් 3ක් විතර මට පෙන්වලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් Audi Q2 එක ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම Audi Q2 S-Line එක ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම Audi Q2 Anniversary කියලා තව මොඩල් එකක් බලා ගන්න පුළුවන්. මම ඕගලන්ට අද ගෙනලා තියෙන Audi Q2 Anniversary එක අපි එහෙනම් මේක කොයි එකද කියලා කතා කරමු. මේ දවස්වල මිනි SUVs වලට ලංකාවේ ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා වගේම මිනි SUVs ගනිද්දි ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේකේ තියෙන ඉඩකඩ. එහෙම නැත්නම් මේකේ rear passenger compartment එකේ කොච්චර ඉඩකඩක් තියෙනවද, ඒක ප්‍රමාණවත්ද වගේ ප්‍රශ්න. ඉතින් අපි ඒකෙම කතාව පටන් ගමු. මෙන්න මේ විදිහට සාමාන්‍ය මට්ටමේ leg space එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය මට්ටමේ headroom එකක් මෙන්න මේ විදිහට ඕගලන්ට බලා ගන්න පුළුවන්. මේ ගොඩක් ලොකු leg space එකක් දීලත් නැහැ. නමුත් අපහසු මට්ටමේ leg space එකකුත් නෙමෙයි තියෙන්නේ. ඒ වගේම ගොඩක් ලොකු headroom එකක් දීලත් නැහැ. සාමාන්‍ය මට්ටමක headroom එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන්. එන්න ඒ වගේම මේකේ passengers ලා 3 දෙනෙක්ට design කරලා තිබුණත් මැද ටිකක් විශාල ප්‍රමාණයේ floor hump එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒකින් ද center passenger ට ඒකින් යම් කිසි අපහසුයක් වෙනවා. ඒ වගේම මේකේ පහසුවෙන් passengers ලා දෙන්නට යන්න පුළුවන් වුණත් මේකේ center armrest එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තමයි මේකේ සැප පහසු වීම නැත්නම් මේකේ ඉඩ ගණන ගැන කතා කරන්න තියෙන්නේ. සාමාන්‍ය මේකේ seat covers ගැන, එහෙම නැත්නම් මේකේ තියෙන seat design එක ගැන කතා කළොත් මම මුලින් කිව්වා වගේ මේකේ anniversary model එකක්. ඉතින් අපිට මේක රතු සහ කළු වර්ණයන්ගෙන් මිශ්‍ර වෙච්ච fabric seat තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ගොඩක් හොඳ position එක seats තියෙන, ඔයගලන්ට පහසු වෙන යන්න පුළුවන්. ඒ වගේම අපේ front seat වල පිටිපස්සෙන් මෙන්න මේ විදිහට seat pockets බලා ගන්න පුළුවන්. අපේ බඩු බාහිර ආදී මේවා ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම අපිට 12 volts out එකක් අපේ rear passengers ලට මෙන්න මේ විදිහට දීලා තියෙනවා. rear passenger area එකේ තත්ත්වය එහෙමයි. ඊළඟට ප්‍රධාන ප්‍රශ්න තමයි මේකේ තියෙන boot space එක ඔය වගේ දෙකේ තියෙන ඉඩකඩ කොයි වගේද කියලා අපි ඒ ගැන ඊළඟට කතා කරමු. බූට් ස්පේස් එක ගැන කතා කරද්දී විශේෂයෙන් මේක කම්ෆර්ට් කී එක ගැන කතා කරන්න ඕනේ. මොකද මේක ඉලෙක්ට්‍රොනික ටේල් ගේට් ඔප්ෂන් එකත් එක්ක ආපු බූට් ස්පේස් එකක්. කම්ෆර්ට් කී එකේ මේ විදිහේ බටන් එකක් තියෙනවා. අපිට මේ බටන් එක යූස් කළා. මෙන්න මේ විදිහට අපේ ටේල් ගේට් එක ඕපන් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ අපිට ලීටර් 400කට ආසන්න ලීටර් කැපැසිටි එකක් තියෙන බූට් ස්පේස් එකක්. ඒ වගේම අපේ නොක් ඩවුන් සීට්ස් දීලා තියෙන හින්දා මේක ලීටර් 1000 දක්වා අපේ බූට් කැපැසිටි එක එක්ස්ටෙන්ඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පසුපස සීට්ස් ඉස්සරහට නැමීමේදී කිසිම ගැප් එකක් මැද්දෙන් ඇති වෙන්නේ නැහැ. ඉතින් බරදයක් වුණත් අපිට ඉස්සරහට තල්ලු කර ගැනීමට පහසුයි. ඒ වගේම අපේ බූට් ෆ්ලෝ එකේ මෙන්න මේ විදිහට මෙතනත් ගොඩක් පහසු විදිහට තියෙන්නේ. මෙතනින් ලොකු ගැප් එකක් නැහැ. අපි බරදයක් වුණත් අතුලට දාලා එළියට ගැනීමේදී කිසිම අපහසුයක් නැහැ. ඒ වගේම
අපේ බූට් ඒරියාගේ මෙන්න මේ විදිහේ ලයිට්ස් දෙකක් දීලා තියෙනවා දෙපැත්තෙන්ම අපිට රාත්‍රි කාලෙදී අපේ බූට් ඒරියාක භාවිත කරන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙන මේ ලයිට්. ඒ වගේම මේ වගේ ස්ටෝරේජ් net එකක්, ඒ වගේම මේ වගේ tethering point අප ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ බූට් ෆෝගෙන් උඩකට ගන්න තියෙන්නේ. අපි යම් බූට් ෆෝගෙන් පහළට මෙන්න මේ විදිහට අපේ ජැක් එකට අවශ්‍ය ටූල්ස් වගේ දේවල් අපිට මේ බූට් ෆෝගෙන් පහළ බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් ස්ටෝරේජ් compartment එකක් අපිට දෙන්න දීලා තියෙනවා. ඒ වගේම අපේ කම්ෆර්ට් කී එකට අමතරව මෙන්න මේ විදිහට ඔටෝමැටික් ටේල් ගේට් බටන් එකක් අපේ ඩෝ එකෙත් දීලා තිනවා. ඒක යූස් කරලා අපිට මේ විදිහට අපේ ටේල් ගේට් එක ක්ලෝස් කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. අපි මුලින්ම මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ගැන කතා කළා. අපි දැන් මේකේ ෆ්‍රන්ට් පැසෙන්ජර්, ඒ වගේම ඩ්‍රයිවර් ඒරියා ගැන කතා කරමු. අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ මේකේ සෙන්ටර් කන්සෝල් ඒරියා එක. මේ වගේ ආම්රෙස්ට් එකක් බලා ගන්න පුළුවන් සුපුරුදු පරිදි. මේක මම හිතන්නේ ඇඩ්ජස්ටබල් ආම්රෙස්ට් එකක්. ගොඩක් පහසුයි. හොඳ ලෙවල් එකක තියෙනවා. ඒ වගේම ෆැබ්‍රික් වලින් තමයි මේක ෆිනිෂ් කරලා තියෙන්නේ. මේ ආම්රෙස්ට් එකට පහලින් මේ විදිහට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් බලා ගන්න පුළුවන් සුපුරුදු විදිහට. හැම වාහනේ මෙන්න විදිහට අපිට මේක ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් දීලා තියෙනවා. නමුත් ටිකක් පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ අපිට ඇතුලෙන් USB port එකක්, ඒ කියන්නේ USB in එකක්, ඒ වගේම AUX in එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ ආම්රෙස්ට් එක ගැන කතා කරන්න තියෙන්නේ. එතනින් ඉස්සරහට ගියොත් අපේ ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් බටන් එක මෙන්න මේ විදිහට දීලා තියෙනවා. එතනින් ඉස්සරහට આવොත් Audi වලට යුනික් වෙච්ච මේ විදිහේ ඉන්ෆෝටේන්මන්ට් කන්ට්‍රෝල් ඒරියා එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට Audi A1 එකේ ඇරුණාම අනික හැම Audi ඩිසයින් එකේ වෙනත් Audi මොඩල් එකකම මේ කන්ට්‍රෝල් ඒරියා එක මේ ස්ථානයේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කන්ට්‍රෝල් ඒරියා එකක් දීලා තිනවා. අපිට මේ කොඩස ක්ලික් කරලා ක්ලික් ඔප්ෂන් එක ගන්න පුළුවන්. ඒ වගේම අපේ මෙනු එකට යන්න පුළුවන්. අපේ බැක් බටන් එක මෙතනින් කියනවා. ඒ වගේ අපේ සම්පූර්ණ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකම අපිට මේකෙන් කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මේකේ ගිය ලීවයකට යන්. සාමාන්‍යයෙන් මේක මම ඉස්සරහට කතා කරන්න මේ තියෙන ඉස්ට්‍රොනික් ගිය බොක්ස් එකක්. අපිට Audi වල හම්බ වෙන ඉස්ට්‍රොනික් ගිය බොක්ස් එක අපිට මේකෙත් බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් Audi බජට් කැටගරි එකේ තියෙන ගිය ලීව ඩිසයින් එක තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් Audi A4, A5 ඒ වගේම Q7 වගේ අපිට මේ වගේ ගිය ලීව එකක් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ගොඩක් අතර පහසු විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේ විදිහට ලෙදර් කවර් එකක් දාලා තියෙනවා. ඒ වගේම ගිය පොසිෂන්ස් ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපේ එන්ජින් ස්ටාර්ට් ස්ටොප් බටන් එකත් අපිට සෙන්ටර් කන්සෝල් ඒරියා එකම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එතනින් වම් අත පැත්තට ගියොත් අපේ ඉන්ෆෝටේන්මන්ට් වොලියුම් කන්ට්‍රෝල් එක තමයි මෙතනින් දීලා තියෙන්නේ. ඒ වගේම අපේ ට්‍රැක්ස් මාරු කරන්න පුළුවන්. මේක ලීව එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක ටිකක් අතට දිගයි කියලා කියන්න පුළුවන්. මොකද මෙතනට අත දික් කරන්න වෙනවා අපිට මේක යූස් කරන්න. ඒ වගේම එතනින් ඉස්සරහට ගියොත් මෙන්න මේ විදිහට අපිට කප් හෝල්ඩර්ස් දෙකක් දීලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි මේකේ සෙන්ටර් කන්සෝල් ඒරියා එක අපිට බලන්න තියෙන. සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා. ගොඩක් හොඳ ෆිට් ඇන් ෆිනිෂ් එකක් තියෙනවා. මේ වගේ ෆැබ්‍රික් ඩිසයින් එකක්, ඒ වගේ මේ ප්ලාස්ටික් වලින් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් අතට ඇහැට ගොඩක් සනීප විදිහට, එහෙම නැත්නම් ගොඩක් සොෆ්ට් විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. අපි මේකේ ඩෑෂ්බෝඩ් එක කොහේද කියලා ඊළඟට කතා කරමු. මම මුලින් කිව්වා වගේ මේක Audi Q2 anniversary model එකක්. ඉතින් අපිට black color එකට අමතරව මේ වගේ red color එකෙන් design එකක් බලා ගන්න පුළුවන් seats වල, වගේම අපේ dashboard එකෙත්, ඒ වගේම අපේ upholstery වලත්, ඒ වගේ ගොඩක් හොඳ appearance එකක් තියෙන විදිහට මේ විදිහ design එකක් දීලා තියෙනවා anniversary model වල. මෙතනින් අපිට Audi logo එක බලා ගන්න පුළුවන්. අපි dashboard එකේ පහලින් කතාව පටන් ගත්තොත් අපේ 12 volts out එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ තවත් USB in එකක්, අපේ එකක් අපේ armrest එකේ පහලින් storage compartment එකේ අපිට USB port එකක් හම්බුණා. ඒ වගේම අපිට මෙතනත් USB port එකක් බලා ගන්න පුළුවන්. එතනින් උඩට આવොත් මේ විදිහට අපේ AC control area එක තියෙනවා. මේක අපිට dual zone AC system එකක් දීලා තිනවා. ඒ වගේම මේ වගේ knobs දීලා තිනවා අපේ AC එක control කරන්න. ගොඩක් අතර පහසුයි මේවා. මොකද physical විදියට දීලා තිනින් හින්දා අපිට drive කරන ගමන් මේවා බලන්න ඕනේ නැහැ මේ knobs change කරන්න. ඒ වගේම මේ විදියට buttons දීලා තිනවා. ඒ වගේ ගොඩක් හොඳ AC control area එකක් දීලා තිනවා. අපිට මෙතනින් display එකක් දීලා තිනවා. අපි මේක start කරාම බලමු මේ කොයි වගේද කියලා. ඒ වගේම මෙතනින් අපිට අපේ තවත් විශේෂ option තියෙන switch panel එකක් බලා ගන්න පුළුවන්. Audi වලට ආවෙනික switch panel එක ඔයගලන්ට දැන් මේක අලුත් දෙයක් නෙවෙයි. අපේ Audi drive select එක, ඒ වගේම අපේ parking sensors, අපේ traction control වගේ options අපිට මෙතනින් access කරන්න පුළුවන්. ගොඩක් හොඳ premium look එකක් තියෙන විදිහේ හොඳ materials වලින් මේක design කරලා තියෙනවා. ඒ වගේම ඇහැට ගොඩක් ප්‍රියමනාප විදිහට මේක design කරලා තියෙනවා කියන්න පුළුවන්. ඒ වගේම අතර ගොඩක් පහසු විදිහට මේව අල්ලන්න වෙනම මේදියා බලන්න ඕනේ නැහැ මේකට හුරු වුණාම. ඒ වගේ ගොඩක් පහසු විදිහට මේක design කරලා තියෙන්නේ. අපි එතනින් උඩට આવොත් අපේ AC cowls මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ වගේ nickel ring එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක මැද්දේ මේ විදිහට අපිට අවශ්‍ය විදිහට මේක
ඕනි පැත්තකට හරව ගැනීම හැකියාවක් තියෙන විදිහට ඉතාමත් පහසු විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. අපිට විශේෂයෙන් මේකට ඇහැයුම් කරන්න ඕනේ නැහැ මම කලින් කිව්වා වගේම. ඒ වගේම ගොඩක් සොෆ්ට් විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක් අතට පහසුයි, අත වැදුනත් අපිට රිදෙන්නේ නැහැ මේකේ. අපිට මෙන්න මේ විදිහට මේ පැත්තෙන් අපේ ෆ්‍රන්ට් පැසෙන්ජර් ග්ලව් බොක්ස් එකක් දීලා තියෙනවා. අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ ඕගොල්ලන්ට පේනවද දැන්නේ CD ලෝඩ් එක දීලා තින්නෙත් මෙතන. අපේ SD කාඩ්ස් වගේ දේවල් ගහන්න පුළුවන් වෙන්නේ මෙතනින්. සාමාන්‍ය මට්ටමක ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් නැත්නම් ග්ලව් බොක්ස් එකක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මෙතන ඉස්සරහින් ස්පීකර් එකක් උත් දීලා තියෙනවා. මේ ගොඩක් වෙන සවුන්ඩ් සිස්ටම් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් තමයි අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක මෙන්න මේ විදිහට පොඩින් බලා ගන්න පුළුවන්. ඒකත් අපිට ගොඩක් ඇහැට පහසුයි. මොකද අපි ඩ්‍රයිව් කරද්දි අපිට විශේෂයෙන්ම මේ හරියට ඇහැ ගන්න ඕනේ නැහැ. අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක බලන්න අපිට අයි ලෙවල් එකේ මේව නැත්තම් අපේ බලන දිහායම අපිට මේකත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට මේකේ ස්ටීරින් වීල් එක ওই වගේද කියලා බලමු. Audi Q2 එකේ සාමාන්‍යයෙන් ස්ටීරින් වීල් ඩිසයින් දෙකක් තියෙනවා. මේකේ මේ විදිහට රවුන්ඩඩ් ස්ටීරින් වීල් එකක් වගේම සමහර Audi Q2 වල එහෙම නැත්නම් අනෙක් grades වල මේ විදිහට flat bottom ස්ටීරින් වීල් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක රැප් කරලා තියෙන්නේ leather cover එකකින්. මේක අතර ದಾඩි දැම්මත් මේක අතින් ලිස්සන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ගොඩක් සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මේකේ අපි මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන් එක ගැන කතා කරමු. අපිට සුපුරුදු විදිහට මම කලින් කතා කරපු අපේ infotainment system එකේ දේවල් අපිට මේකෙන් control කරන්න පුළුවන් මෙන්න මේ විදිහට buttons use කරලා. ඒ වගේම විශේෂයෙන්ම අපිට මේකේ virtual cockpit option එක දීලා තියෙනවා. ඒකින්ද අපිට අපේ virtual cockpit එකත් අපිට මේකෙන් control කරන්න පුළුවන්. අපි ඉස්සරහට virtual cockpit එක කොයි වගේද කියලා බලමු. ගොඩක් simple design එකක් තියෙන්නේ. ගොඩක් හොඳ fit and finish එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ premium look එකක් තියෙනවා. ඒ වගේම අපිට එයා බෑග් එකක් දීලා තිනවා. අපි Audi logo එක මැද්දෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තාම මෙහෙම ඉඳ ගත්තාම ගොඩක් හොඳ පහසු ස්ටීරින් වීල් පොසිෂන් එකක් තියෙනවා. එයාගේ මේක ටෙලස්කෝපික් ස්ටීරින් වීල් එකක්. අපිට මෙන්න මේ විදිහට මේක ඇඩ්ජස්ට් කර ගැනීම හැකියාව දෙන අපිට අවශ්‍ය විදිහට. මේ වගේ ඔප්ෂන් එකකුත් අපිට දීලා තියෙනවා. ඒ වගේම අපිට පිටිපස්සෙන් මෙන්න මේ විදිහට අපේ සිග්නල් ලයිට් ලිව් එක දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ජපාන් වාහන වල අපිට දකුණු පසින් සිග්නල් ලිව් එක දුන්නට අපිට වම් පසින් තමයි මේකේ සිග්නල් ලිව් එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ හෙඩ් ලයිට්ස් ඔන් කරන බටන්ස් තියෙන්නේ අපේ දකුණු අත පැත්තෙන්. ඒ වගේම අපේ ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන් එක මෙන්න මේ ලිව් එක යූස් කරලා අපිට ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ වයිපර් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ අපේ දකුණු පස ලිව් එකකින්. ඒකෙන්ද ගොඩක් අය මේක පැටලෙනවා. සාමාන්‍යයෙන් ජපාන් වාහන එක දකුණු පැත්තෙන් අපිට සිග්නල් ලිව් එක, ඒ වගේම වම් පැත්තෙන් වයිපර් ලිව් එක බලා ගන්න පුළුවන්. නමුත් මේක මාරුලා තමයි මේ වාහන වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම හෙඩ් ලයිට්ස් ලිවර්ස් අපිට මේක දීලා නැහැ. වෙනම දකුණු පැත්තේ පහලින් අපේ හෙඩ් ලයිට් බන්ස් බලා ගන්න පුළුවන්. අපි මේකේ virtual cockpit එක කොයි වගේද කියලා ඊළඟට බලමු. මේ තියෙන Audi Q2 එකේ virtual cockpit එක ඔයගලන්ට මේකේ analog meters දෙකක් වෙනකොට ඇත්තටම මේක සම්පූර්ණ digital display එකක් තියෙන්නේ. මේ virtual meters තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ multi function keys use කරලා. මෙන්න මේ විදිහට අපේ full display එකක් ගන්න පුළුවන්. අපිට මේ විදිහට ගොඩක් options මේකෙන් access කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් විශේෂයෙන් වෙන රටවල නම් මේක ගොඩක් දුරට භාවිත වෙන්නේ Google map වගේ options ක්‍රියාත්මක කරන්න. සාමාන්‍යයෙන් ලංකාවට මේක map support නැති හින්දා අපිට ඒ ඔප්ෂන් එක මෙහි බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම අපි බලමු මේක ඔප්ෂන්ස් මොනවද බලන්න පුළුවන් කියලා. මේ විදිහට driver assist ඔප්ෂන් එක ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම එකක් ඉස්සරහට ගියොත් අපේ fuel ඉක්මනට fuel කරන්න කියන warning message එකක් මේ විදිහට අපිට දීලා තියෙනවා. ඒ වගේම එතනින් ඉස්සරහට ගියොත් අපේ AUX in එකේ details තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. තවත් ඉස්සරහට ගියොත් අපේ phone connection එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ map ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේක ලංකාවේ දෙනම් භාවිත කිරීමේ හැකියාවක් නැහැ. කොහොම හරි ගොඩක් හොඳ වැදගත් විදිහේ virtual cockpit එකක් තමයි ඔයගොල්ලෝ මේ බලන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ auto hub එකෙන් first time තමයි මේ virtual cockpit එක ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේ ගැන කතා කරන්න. මම virtual cockpit ගැන විශේෂ වීඩියෝ එකක් මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේකේ upholds එහෙම නැත්නම් robot ගැන තාම කතා කරලා නැහැ. අපි ඊළඟට ඒක කොයි වගේද කියලා බලමු. මේ දින Audi Q2 එකේ අපෝල්ස් එක නැත්නම් ඩෝ බෝඩ් එක අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මම මුලින් කිව්වා වගේ මේක ඇනිවර්සරි මොඩල් එකක්. ඉතින් අපිට මේ විදිහට රෙඩ් කලර් එකකින් ඩිසයින් එකක් අපිට මේ අපෝල්ස් එකෙත් බලා ගන්න පුළුවන්. අපි උඩින්ම පටන් ගමු. මේ විදිහට ප්ලාස්ටික් ඩිසයින් එකක් තමයි උඩින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් ලෙදර් ෆිනිෂ් කරපු මේ වගේ කව එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ නිකල් කලර් එකකින් මේ විදිහට ඩෝ හෑන්ඩල් එක මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේම අපේ සෙන්ට් ලොක් බටන් එක දීලා තියෙන මෙතන. ඊට පස්සේ එතනින් පල්ලයට ආවොත් මෙන්න මේ විදිහට අපේ පවර් ෂටර් පවර් මිරර් බටන්ස් අපිට මෙතනින් දීලා තිනවා. ඒ වගේම
ඉතින් පල්ලට ආවත් අපේ ටේල් ගේට් ඕපනින් බටන් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපේ ටේල් ගේට් එක ඕපන් කරන ක්‍රම තුනක් තියෙනවා. අපිට මෙතනින් අපේ ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම අපේ රිමෝට් කී එක යූස් කරලා, එහෙම නැත්නම් අපේ ස්මාර්ට් කී එක යූස් කරලා අපේ ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම අපේ බටන් එක යූස් කරලා ටේල් ගේට් එක ඕපන් කිරීමේ හැකියාව දෙනවා. සාමාන්‍යයෙන් මේකේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එක ගැන කතා කරනකොට ගොඩක් හොඳ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු වතුර බෝතල් එකක් වගේ මේක ස්ටෝර් කරන්න පුළුවන්. අපේ රියර් පැසෙන්ජර්ස්ලේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකත් මේ හා සමානමයි. ඒ වගේම අපි ස්පීකර්ස් දෙකකුත් මෙතනින් දිලා දෙන ගොඩක් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක්. අපිට මේක දිලා දෙන ඕවරෝල් ගත්තාම ගොඩක් හොඳ ඩිසයින් එකක් තියෙන ඩෝ බෝඩ් එකක්, එහෙම නැත්නම් අපෝල්ට්‍රි එකක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපි බලමු මේකේ පවර් එක, මේක එන්ජින් එක කොයි වගේද කියලා. අපිට මෙන්න මේ විදිහට මේක එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරගන්න පුළුවන්. අපිට මේක විශේෂයෙන් ඔසවන්න ඕනේ නැහැ, මේකට ආධාරකයක් තියන්න ඕනේ නැහැ. මේ විදිහට ඔටෝමැටිකලි මේකේ බොනට් එක ඕපන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේක ළඟට ගිහලා බැලුවොත් මෙන්න මේ විදිහට ගොඩක් ඉඩකඩ තියෙන විදිහට මේක එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඩිසයින් කරලා තියෙනවා. ගොඩක් කම්පැක්ට් වෙලා නැහැ මේක එන්ජින් කම්පාර්ට්මන්ට් එක. අනුතරකෙදි වුණත් අපේ එන්ජින් එකට තියෙන වෙන්න තියෙන හානිය එකකින් අවම වෙනවා. ඒ වගේම මේකේ තියෙන 1 ලීටර් TFSI ටර්බෝ චාර්ජ් එන්ජින් එකක්. සාමාන්‍යයෙන් 1 ලීටර් එන්ජින් එකක් කොහොමද ඔයගලන්ට හිතනවාද මේක පවර් එක මදි කියලා. නමුත් මේක ටර්බෝ චාර්ජ් එන්ජින් එකක්. නමුත් මේකේ 3 සිලින්ඩර් එන්ජින් එකක්. ඒකින්ද මේකේ එන්ජින් එකේ ස්මූත් ගතිය යම් තරමක් දුරට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් ශබ්දයක් ඇති වෙන්න පුළුවන් එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙනකොට. ඒ වගේම මේකේ තියෙන්නේ 7 ස්පීඩ් semi automatic dual clutch S-tronic gear box එකක්. සාමාන්‍යයෙන් Audi වලට ආවෙන එක මම මුලින් කිව්වා. S-tronic gear box එක තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේකේ 115 ක බ්‍රේක් හෝස් පවර් එකක්. ඒ වගේම නිව්ටන් මීටර 200ට ආසන්න ටෝක් එකක් මේ එන්ජින් එකේ අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇවරේජ් මට්ටමක පවර් එකක් mini SUV එකක් විදිහට අපිට මේකේ දීලා තියෙනවා. අවසාන වශයෙන් අපි මේකේ පිටත පිනම කොයි වගේ දේ කියලා කතා කරමු. සාමාන්‍යයෙන් දැනට මාකට් එකේ තියෙන Vessel, CHR, Outlander, Eclipse වගේ ඩිසයින් වලට අභියෝග කරන්න පුළුවන් විදිහ ගොඩක් හොඳ වයිඩ් ලුක් එකක් තියෙන ඩිසයින් එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. අපි මේකේ වින් ස්ක්‍රීන් එකෙන් කතා කරන්න පටන් ගමු. මෙන්න මේ විදිහට වින් ස්ක්‍රීන් එකේ අපිට සුපුරුදු රේඩාර් සෙන්සර්ස් බලා ගන්න පුළුවන්. අපේ පෝට් කොලිෂන් වෝනින් වගේ ඔප්ෂන්ස් වලට අදාළ වෙන විදිහ රේඩාර් සෙන්සර්ස් මෙන්න මේ විදිහට අපිට දීලා තිනවා. එතනින් පල්ලෙහාට આવොත් අපේ රේන් සෙන්සින් වයිපර්ස් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ගමනක් යද්දී එක දිගට වහින්නේ නැත්නම් සෙන්සරේ වහිනවා නම් අපිට ඕගොල්ලන්ට මේක ඔන් කරලා තිබ්බාම ඔටෝමැටිකලි ඒ වහින වෙලාවට ඔන් වී මේ හැකියාවක් මේ වයිපර්ස් වලට තියෙනවා. අපි එතනින් පල්ලෙහාට આવොත් මෙන්න මේ විදිහට අපේ Audi Q2 එකේ හෙඩ්ලයිට්ස් බලා ගන්න පුළුවන්. මේක අපිට ප්‍රොජෙක්ට් හෙඩ්ලෑම්ප්ස් දීලා තිනවා. ඒ වගේම මේක අපිට LED ස්ට්‍රිප් එකක් දීලා තිනවා, ඩේ ටයිම් රනින් ලයිට් සිස්ටම් එකක් විදිහට. ඒ වගේම අපිට මේකේ ඩයිනමික් සිග්නල් ලයිට්ස් උත් බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂ ඔප්ෂන් එකක් කියනවා නම් අපිට මේකේ ඔටෝ හයි බීම් ඔප්ෂන් එක දීලා තිනවා. අපිට අපේ හයි බීම් එක, එහෙම නැත්නම් අපේ හෙඩ් එක සෙන්සර් ඔන් කරන්න ඕනේ නැහැ. ඉස්සරහින් එන වාහන අයිඩෙන්ටිෆයි කරගෙන ඔටෝමැටිකලි ඔන් කර ගැනීමේ හැකියාවක් සහ ඔෆ් කර ගැනීමේ හැකියාවක් මේ වාහනේ අපිට දීලා තිනවා. ඊට පස්සේ අපි යම් මේකේ ෂෙල් එකට. මේකෙත් අපිට Audi වලට ආවෙනික වෙච්ච ගොඩක් වයිඩ් ෂෙල් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වයිඩ් ෂෙල් එක හින්දා මේකේ එන්ජින් කූලින් වලට ගොඩක් හොඳ සහයක් දෙනවා කියලා කියන්න පුළුවන්. අපිට මැද්දෙන් මෙන්න මේ විදිහට Audi ලෝගෝ එක දීලා තියෙනවා. සාමාන්‍යයෙන් mini SUV එක තියෙන මේ වයිඩ් ලුක් එක අපිට මේ ෂෙල් එකෙන් අරන් දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි පල්ලෙහාට આવොත් මෙන්න මේ විදිහට අපේ හෙඩ්ලයිට් වොෂර්ස් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම පාකින් සෙන්සර්ස් උත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් පල්ලෙහාට આવොත් මේකේ සාමාන්‍ය හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් දීලා තියෙනවා මේ mini SUV එකක් විදිහට. මොකද මේක රළු පාරවල දායන කරද්දී බය වෙන්න ඕනේ නැහැ මේක යටවදී කියලා. ගොඩක් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් අපිට මේකේ දීලා තියෙනවා. අපි දැන් බලමු මේකේ සයිඩ් එක කොයි වගේද කියලා. Audi design එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් වෙන කම්පැනි එකකට වඩා තියෙන බොඩි එකෙන්ම තමයි මේගොල්ල මේකේ වාහනේ ලස්සන අරන් දෙන්න ගොඩක් දුරට උත්සාහ කරන්නේ. අපිට Audi Q2 එකෙත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. අපි මේකේ wheel එකෙන් කතාව පටන් ගමු. මේකේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 17 inch factory fitted alloy wheel එකක එකක් ටයර් එකක්. අපිට මේකේ ටයර්ස් එහෙම නැත්නම් wheels හතරෙම disc brake option එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේක anniversary model එකක් හින්දා මේ design එක. ඒ වගේම ඕගොල්ලෝ S line එකට යනවා නම් black කලර් ඇලෝයි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේකේ ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එකක් දීලා තිනවා. සාමාන්‍යයෙන් හොඳ ඩීසන් ලුක් එකක් අපිට මේ ඇලෝයි එකේ බලා ගන්න පුළුවන් අපියන් උඩට. අපිට මේකේ මිරර්ස් ගැන කතා කළොත් අපිට මේකේ ඔටෝ ෆෝල්ඩින් වින්ඩෝ ඔප්ෂන් එක දීලා තිනවා. ඒ වගේම අපිට වින්ක මිරර් සුපුරුදු විදිහටම දීලා තිනවා. අපේ පවර් ඇන්ඩ් රිට්‍රැක්ටබල් මිරර් ඔප්ෂන් උත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. අපිට මේකේ සුපුරුදු විදිහටම අපිට මෙන්න මේ විදිහට Audi Comfort Key එකක් බලා ගන්න පුළුවන්. අපිට මේ key එක ළඟ තියාගෙන මෙන්න මේ විදිහට මේක අන්ලොක් කරගන්න පුළුවන්. ඒ වගේම මේක වහලා මෙන්න මෙතන ටච් කරලා මේක ලොක් කරගැනීමේ හැකියාවකුත් මේ කම්ෆර්ට් කී එකෙන්
අපිට දීලා තියෙනවා. මං කලින් කිව්වා වගේ මේක බොඩි එකෙන්ම ගොඩක් හොඳ ඇපියරන්ස් එකක් අපිට අරන් දීලා තියෙනවා. ඕවරෝල් ගත්තාම සාමාන්‍යයෙන් අනිත් මිනි SUVs ලා බියුක් කරන්න පුළුවන් ඉදී හොඳ ඩිසයින් එකක් මේ Audi Q2 එකේ අපිට බලා ගන්න පුළුවන්. අපි යන් පිටිපස්සට. මේ තියෙන Audi Q2 එකේ rear view එක මං side එකේ කතා කළා වගේම මේකේ මොකුත් cladding's body kits වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. body එකේම තමයි මේකේ appearance එක ගන්න ගොඩක් උත්සාහ කරලා තින්නේ. අපි උඩට යන් අපිට මේකේ shark tail එකක් විතර antenna එක දීලා තිනවා. ඒ වගේම අපේ rear windshield wiper එක මෙතනින් දීලා තිනවා. ඒ වගේම මෙතනින් පල්ලයට ගියොත් අපේ Audi logo එක බලා ගන්න පුළුවන්. මම මුලින් කිව්වා අපේ automatic tailgate button එක අපිට මෙන්න මෙතන තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මේක වම් අත පැත්තෙන් අපිට Q2 badge එක බලා ගන්න පුළුවන්. අපි දකුණු අත පැත්තට ගියොත් අපිට TFS මේක engine model එක නම් කරලා තියෙන badge එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතනින් පල්ලෙහාට ආවොත් diffuser එකක් එක්ක ගොඩක් හොඳ appearance එකක් තියෙන විදිහේ bump එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට reflectors දෙකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ bump එකේ අපේ parking sensors එහෙම නැත්නම් Audi parking assist option එක ක්‍රියාත්මක වෙන parking sensors උත් බලා ගන්න පුළුවන්. rear view එකේ ඒ වගේ දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අද ඔයගොල්ලෝ දකින්නේ නැති Audi Q2 එක කොයි වගේද කියලා, මේකේ තියෙන ඔප්ෂන්ස්, මේකේ තියෙන ඉඩකඩ, මේකේ තියෙන පෙනුම කොයි වගේද කියලා ඔයගොල්ලෝ දකින්නේ නැති. සාමාන්‍යයෙන් මේකේ මිල ගණන් ගැන සඳහන් කළොත් මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඒ වගේම මේකේ මිල ගණන් සංසන්දනය කළොත් මේක ගොඩක් දුරට ජපාන් මිනි SUV මිලට ගොඩක් සමාන මිලකට තමයි යන්නේ. නමුත් මේක යූස් කරන අයගේ, එහෙම නැත්නම් මේක පාවිච්චි කරන අයගේ කමෙන්ට්ස් අනුව මේක ටිකක් මේන්ටේන් කොස්ට් එක අතින් ජපාන් වලට වැඩිය යම් තරමක් දුරට ඉහළයි කියලා කියන්න පුළුවන්. නමුත් ඊට සාපේක්ෂව මේකේ ජපාන් වාහන වලට වැඩිය මේක තියෙන ඔප්ෂන්ස්, මේක තියෙන නිමාව වගේ දේවලුත් යම් තරමක් දුරට ඉහළ තියෙනවා කියලා තමයි මගේ හැඟීම. ඉතින් කොහොම හරි මම අදින් ඉන්ද්‍ර ට්‍රේඩර්ස් එකේ ඕගොල්ලොත් Audi Q2 එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් ගන්න මොන මිනි SUV එකද කියලා හිතා හිතා ඉන්නවා නම්, ඕගොල්ලන්ට පුළුවන් Audi Q2 එකක් ඊටම සාධාරණ මිලකට විශ්වාසවන්තව වගේම ඇතුව ඉන්ද්‍ර ට්‍රේඩර්ස් එකෙන් ගන්න. මෙන්න මේ පල්ලෙහා තියෙන නම්බර් එකට කෝල් එකක් දාලා ඒ ගැන විස්තර ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් ඕගලන්ට YouTube YouTube channel එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ ලේටස් වාහන ඔක්කොම රිවيو කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගලන්ට මේ වාහන ඔක්කොම බලන්න කරන්න තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරන්න, අපේ Facebook එක like කරන්න, අපේ Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ Auto Hub.